රටේ ආදායම නැහැ. ජනාධිපතිතුමා කියන්නේ ඒකයි. එතුමා කියන්නේ මට දැන් සල්ලි අච්චු ගහන්න බෑ. ගොටාබේ උන්න හැකලා වගේ. මට ඒ වගේම පිටින් ණය ගන්නත් බෑ. බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නේ නැහැ. නිසා මට තියෙන එකම ක්‍රමය මොකද්ද? පදු ගැහිම පමණයි. ඔක තමයි අපේ ජනාධිපතිතුමාගේ උත්තරේ. දැන් මේ ජනවාරි පළවෙනිදා ඉඳන් වැඩ් බද්ද වැඩි කළා. මෙතන ඉන්න සෑම පුජ්‍යලයෙක්ගෙන්මයි මේ රටේ ඉන්න ලක්ෂ 220කෙන්මයි තව වැඩිපුර රුපියල් 30,000ක් මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා මේ වැඩ් බද්ද හරහා එකතු කරගන්න. මේක ගහන්න නැතුව පැලිද? මේ වැඩ් බද්ද ගහන්න නැතුව රටේ ආදායම් වැඩි කරගන්න ක්‍රමයක් තිබුණ නැද්ද? තිබුණා මිත්‍රවරුනි. ඔය පම්පෝරි ගහන අය වගේ නෙමෙයි අපි කියන්නේ, නිවැරදි තොරතුරෙක් අපි කියන්නේ. වැඩපත්ද වැඩි කිරීමෙන් ආණ්ඩුවට අපේක්ෂිත ආදායම කෝටි 60,000යි. මතක තියාගන්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පොලු තියපු මිනිස්සුන් පොලු තියලා තියෙනවා කෝටි ලක්ෂයකට වැඩි. මේකෙන් 90 දෙනෙක් ඉන්නවා කෝටි 100කට වැඩි පොලු තියපු අය. 4,500කගේ විතර පදු පොලු අයිති. ඒ අය අය කරගත්තා නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලංකාවේ වැඩපත් ගහන්න ඕනේ නැහැ මිත්‍රෝ. ඇයි ඒගොල්ලන්ට ඒක කරන්න බැරි? ඇයි කරන්න බැරි? සමහර නීතියේ ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. මේ සමාජ මාධ්‍ය මර්ධනය කරන්න ටිරාන් අලස්ට තියෙන තදියම රටේ ආර්ථිකය ගොඩනගන්න ප්‍රකෝටි ගණන් ධන එකතු කරන්න තිබුණා නම් මේ පනත ගේනවා නම් මෙහෙම කරද්දි ඒක සියලු දෙනාම අනුමත කරලා දෙනවා. සල්ලි එක්කව කරන්න එහෙම බාධාවත් තියෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එවන්නක් කිරීමේ හැකියාවක් නැහැ. එවන්නක් කිරීමට ඕනකමක් නැහැ. ඒක තමයි ලොකුම ගැටලුව. ඒක නිසා මේ බදු පොලු තියාගෙන මේක කරන්න බෑ මිත්‍රවරුනි. බදු පොලු අය කරගන්න ඕන. අපි පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මේ රටේ අවුරුදු 5ක් තිස්සේ හොර අරක්කු ජාවාරමක් ගෙනිච්චා. හොර ස්ටිකර් ජාවාරමක් ගෙනිච්චේකෝ. ඒක අපි එලි කරලා පෙන්නු. කෝටි 100ක් මාසයක් ඇතුළත මෙහෙම කරත් යාව. මිත්‍රවරුනි, මෙහෙම රටක් ගෙනියන්න බෑ. මත්පැන් කිසිම කෙනෙක් අත්පිට මුදලට මිසක් මේ ලංකාවේ ණයට මත්පැන් බොන්නේ නැහැ. එමනම් බදු අය කරගැනීමේ ක්‍රමවේදයකුත් ඒ අනුසාරයෙන්ම තිබිය යුතුයි. ඉන්දියාවේ මෝඩි අගමැතිතුමා, එතුමා 2014 බලයට ආව හැටි එතුමා දන්නවා. ඉන්දියාවේ තුල විශාල ධනස්කන්ධයක් තියෙනවා හැංගිලා. ඒ හැංගිච්ච ධනය තමයි පහුගිය ජනාධිපති වර්ණේ, මේ ඊළඟ ජනාධිපති වර්ණේ ඔය කාසි මලු, කාසි කඳු, සල්ලි කොළ, පෙළ ගැහේ ඉස්සරහටත් කඳු පිටි. ඉන්දියාවෙත් මේක තමයි තිබිච්ච සෙල්ලම. එතුමා තහනම් කළා රුපියල් 500, 200, 1000, 2000 නෝට්ටු. සියලු දෙනාටම කුවා ගෙනල්ලා බැංකුවලට දාන්නේ සල්ලි කියලා. ඒ අයට දුන්නා ඩිජිටල් කාඩ් පතක් බැංකුවේ වියදම් කරගෙන. අන්න ඉන්දියාවේ ආදායම අසීමාන්තිකව ඉහළ වුණා. ඉන්දියාවේ ඉතාම දැන උගත් මුදල් ඇමතිතුමියක් ඉන්නවා. එතුමියට පුළුවන් වුණා මේ අවුරුදු 10 ඇතුළත කිසිම බදු වැඩි කිරීමකින් තොරව ඉන්දීය ආණ්ඩුවේ ආදායම 3 ගුණයකින් ඉහළ නංවන. එතුමියට කිව්වා මේ මෑතදී, එතුමිය හරි ජනප්‍රියයි. එතුමියට කිව්වා ආන්ද්‍ර ප්‍රදේශයේ, එතුමිය මේ දකුණේ කාන්තාවක්, ආන්ද්‍ර ප්‍රදේශයේ මැතිවරණයට තරම් කරන්න කියලා කොට්ටාසෙක. එතුමියගත් කටටම කිව්වා ඉන්දියාවේ මැතිවරණයකට තරම් කරනවා නම් ලක්ෂ 90ක් ඕනේ අපේ හාමුදුරුවෝ. ඉන්දිය රුපියල් ලක්ෂ 90ක් ඕනේ මැතිවරණේ දුවන්න. ඒක තමයි මැතිවරණ කොමිසමෙන් කියලා තියෙන්නේ. මට අනේ එහෙම ආදායමක් නැහැ කියලා. කවුද මේ කියන්නේ? ට්‍රිලියන 3ක් ඩොලර් ට්‍රිලියන 3ක ප්‍රංශය එංගලන්තයටත් වඩා ලොකු ආර්ථිකයක් මෙහෙවන කාන්තාව මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිතුමිය තමයි කියන්නේ මට ඡන්දෙ ඉල්ලන්න සල්ලි නැහැ කියලා. අපේ නම් ඔය මුදල් අමාත්‍යාංශයේ පැත්තේ නේද? අර එළියේ තියෙන කාපට් එක පාගපු වුන්ටත් ඕන තරම් ධනය තියෙන අපි දන්නා මේ රටේ කොහොමද ඒවා වෙන්නේ කියලා. එතුමිය නිර්භීතව ක්‍රියා කළා. ඉන්දියාවේ ආදායම 3 ගුණයකින් නැග්ගුවේ ගෙදර ගෙනියන්න නෙවෙයි, ඒකයි මම මේ කියන්නේ. අද එතුමියට පුළුවන් වෙලා තියෙනවා කෝටි 85ක් ඉන්දියාවේ අම්මලා ඇතුළු කාන්තාවන්ට කිලෝ 5 ගානේ හැම මාසෙම ධාන්‍ය ලබා දීලා බඩගින්න නිවන. ඇයි අම්ම කෙනෙක් හැටියට මුළු ඉන්දියාවේම කාන්තාවන්ට කන්න දෙනවා? කාගෙන් අරගෙනද? හංගපු සල්ලි එළියට අරගෙන. ලංකාවේත් බැරිද මේ කරන්න? පුළුවන්. 5000 කොල්ල තහනම් කරන්න ඕනේ නැහැ මිත්‍රෝනි. අපේ යෝජනාව තමයි ඉලෙක්ට්‍රොනික වේදිකාවක් එස්සේ අපි සියලු ගණදෙනු කරමු. තෙල් ගහන්න ගියාම QR කෝඩ් එකෙන් ගහමු. දොස්තර මහත්තයාගෙන් කන්සල්ටන්සි එක කරන්න ගියාම අපි දොස්තර මහත්තයාට ඒ විදිහට ගෙවමු.
නීතිීඥ මහත්තයට ඒ විදියට ගෙවමු. තොට රටේ අපි හැමෝගෙම ආදායම් වියදම් රෙකෝඩ් වෙනවා. ඒ අනුව කෙනෙක්ගේ ආදායම් හරි වියද මහරි මාසකට රුපියල් ලක්ෂයෙක් මෝනවනම් ඉබේමයාට බදු අය වෙනවා. ඒක නිසා අපට මේ දේශයාදයන් දෙපාර්තමේන්තුව පස්සේ හඹා යන්න දෙයකුත් නෑ. රටේ මිනිස්සු පස්සේ හඹා යන්න දෙයකුත් නෑ. වෘත්තීය වේදීන් අමාරුවෙන් උපාධි අරගෙන ආචාර උපාධි අරගත්ත මිනිසුන්ව රටෙන් පන්නල දාන්න ඕන කමකුත් නෑ. පහසුවෙන් මේ රටේ ආදායම මම වගකීමෙන් කියනවා දෙගුණයක් කරන්න පුළුවන් මිට්ටෝ. මේ රටේ ආදායම කිසිම බදු වැඩි කිරීමකින් තොරව මොනම වෘත්තීය වේදිකට දඩ ගහන්න නැතුව දෙගුණයක් කරන්න පුළුවන්. ඒ වගේම දැනට ආදායම් බදු නොගෙවන වෘත්තීය වේදීන් වේවා ව්‍යාපාරිකයන් වේවා ඒ සියලු දෙනාටම සිද්ධ වෙනවා රටේ තමන්ට ගෙවිය යුතු ධනය ගෙවන්න මිට්ටෝ. මේ යෝජනා අපි ඉදිරිපත් කර තියෙන නිසා මේවා අපි මේ නිකම් පහසුව තකා ලෙහෙසිය තකා කියන එකක් නෙවෙයි රට ඉදිරියට ගෙනියන්න.